ප්‍රධාන ආහාරය බත්පතටත් අපමණ අගයක් ලැබිලා බත් පාර්සලයක් රුපියල් 10කින් වැඩි වෙලා තිබෙනවා ඒ වගේම හාල්වල මිල ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා තිබෙනවා අද රුපියල් 91 සිට රුපියල් 105 දක්වා වූ සීමාවක් ඇතුලේ තමයි හාල් අලෙවි වෙන්නේ ඒ නිසා පාලන මිලක් නැතුව රටේ ජනතාවගේ ආහාර ප්‍රධාන ආහාරය වුණු බත් ආහාරයේ අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපේ අදහස ප්‍රකාශ කිරීම සඳහා තමයි මේ මාධ්‍ය හමුව සංවිධානය කළේ විශේෂයෙන් මේ ආණ්ඩුව දැන් මේක නියඟේ පිටින් අරින්න හදනවා මේ නියඟේ හින්දා වතුර නැති හින්දා හාල් නැති වුණා හාල් අර්බුදයක් ඇති වුණා හැබැයි සැබෑම කාරණය 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වුණායින් පසු එතෙන් සිටම මේ ආණ්ඩුව අනුගමනය කරපු උපාය මාර්ගයව වි නිෂ්පාදනය දුර්වල කිරීමේ උපාය මාර්ගයක් තමයි ආණ්ඩුව අනුගමනය කළේ. ඒ සඳහා ආණ්ඩුව ගොවියා දිරිමත් කරනව වෙනුවට ගොවියා හරහා වි නිෂ්පාදනය අතිරික්ත නිෂ්පාදනයක් හිමි කර ගන්නව වෙනුවට එයින් ආහාරමේ සුරක්ෂිතතාවය සහතික කර ගන්නව වෙනුවට ආණ්ඩුව එතනින් ආපස්සට ගියේ. බලන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය ඇතුලේ බඩඉරිඟුවලින් එවැගේම වීවලින් බොහෝ දුරට ස්වයංපෝෂිත තත්ත්වයක් උදා වෙලා තිබුණේ රටට අවශ්‍ය කරන සම්පූර්ණ නිෂ්පාදනය රට තුළම නිර්මාණය කර ගැනීමේ හැකියාව ලැබුණා ඒ පොහොර සහනාධාරයත් එක්ක ලබා දීමෙන් ඇති වෙලා තිබුණු තත්ත්වය හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ අපි දන්නවා ආණ්ඩුව වීවගාව කරදරයක් විදියට සලකන්නේ පී හැරිසන් අමාත්‍යතුමාගේ ප්‍රකාශ වලින් ගත්තත් දුමින්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රකාශ වලින් ගත්තත් මුදල් ඇමති ඇතුළු ආණ්ඩුවේම ප්‍රකාශ ගත්තත් ජනාධිපතිතුමා ගොවියෙක්ගේ පුතෙක් කියලා කිව්වට සැබෑලසම ආණ්ඩුවට වී ගොවිතැන කරදරයක් බවට පත් වෙලා තිබෙනවා ඒ නිසා ආණ්ඩුව කරන්නේ වී ගොවිතැන ඒ කරදරයෙන් මිදීම සඳහා විවිධ උපක්‍රම පහුගිය කාලේ අනුගමනය කළා එකක් තමයි විශේෂයෙන්ම ගොවීන්ට දීපු පොහොර සහනාධාරය පොහොර සහනාධාරයේ විශාල ලෙස කප්පාදු කරම කළා ඒ වගේම පොහොර සහනාධාරයේ වෙනුවට මුදල් ලබා දීමක් ඇති කළා අපි දන්නවා පොහොර මිටියක් 350ට දෙද්දි ඒ පොහොර වෙනත් දෙයකට පාවිච්චි කරන්න බෑ කුඹුරට යොදන්න ඕනේ හැබැයි අනිත් පැත්තෙන් මුදල් දීපුවාම ඒවා ගොවිතැන සඳහාම යෙදවුවාද කියන ප්‍රශ්නයක් තියෙනවා මුදල් අතර ගත්තාම විවිධ කාරණා සඳහා ඒවා වියදම් වීම සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුව පොහොර සහනාධාරය දුර්වල කිරීම විසින් සිදු වුණේ ගොවියට මේ තිබ්බ පෙළඹවීම ක්‍රමානුකූලව නැති වුණා. එපමණක් නෙවෙයි. අපි දැක්කා පහුගිය කාලෙම නිවැරදි ආකාරයේ ජල කළමනාකරණයක් ඇති කිරීම වෙනුවට විදුලි උත්පාදනය සඳහා වැඩි ප්‍රමුඛතාවය ලබා දෙමින් कृषि कर्मांत्य संधा जले लबादी पिलबंद अति अर्बुद गणनावा कति उना मे पाहुगे अवरु देखा तुले मैति एक विष्णु गोविया विशाल वशी कुमरु गोवितन अत्यरला वी गोवितन अत्यरला इवत्तीमट विशाल बल पैमक सिद्ध उना अनित कारणे तमाई पोरसानाधारे निशिकलट लबुन्ने एवगेम लबुनात्ते का प्रमाणवत्तुन्ने एकट विशाल वशी फोम पुरोवला फोटो गहला विविध ක්‍රියාමකින් එක අධෛර්යමත් කළා නිසි වේලාවට වතුව ලැබුණේ ඒ වගේම ආණ්ඩුව දැන් අපිට වී අතිරික්තයක් තිබෙනවා මේ වී අතිරික්තය තිබෙන නිසා රටේ පළමු වතාවට රටේ ප්‍රධාන ආහාරය වූ බත්පත හාල් වෙනුවට වී වෙනුවට වෙනත් නිෂ්පාදන වලට පෙළඹෙන්න කියලා කෘෂිකර්ම අමාත්‍යවරයාම ඉල්ලා හිටියා දැන් අපි අහන්න කැමති කුෂිකර්ම ඇමතිතුමා කිව්වා මහලකුවට අපිට වී අතිරික්තයක් තියෙනවා අපිට වී විශාල වශයෙන් තියෙනවා ඒ නිසා ගොවියන්ගෙන් ඉල්ලා හිටියා කෙසෙල් වවන්න වෙනත් බෝග වලට යන්න කියලා දැන් හාල්ගේ පිටකටින් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා අපි අහනවා කුෂිකර්ම ඇමතිතුමා තියෙනවා කියපු අතිරික්තේ කොයි කොහෙද ඒ අතිරික්තේ තියෙන්නේ කොහෙද ඒ හාල් තියෙන්නේ එහෙනම් පිටරටින් ගේන්න නැතුව මේක වැළඳ පොළට නිකුත් කරන්න පුළුවන්
පැහැදිලිවම ආණ්ඩුව වැරදි උපාය මාර්ගික ප්‍රවේශයක තමයි හිටියේ ආණ්ඩුව පැහැදිලිවම රට ස්වයං පෝෂිත කරන වෙනුවට වී වලින් ඉබාගාතේ යන න්‍යායක තමයි ආණ්ඩුව හිටියේ දැක්මක් තිබෙන්නේ නැහැ පැහැදිලි ඒ නිසා තමයි අද මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ ඒ වගේම ගොවිය අධෛර්යමත් වෙන්න තවත් කාරණයක් තමයි වී වලට සහතික මිලක් හම්බුන්නේ නැහැ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දිනසීය වැඩපිළිවෙලයි ඊට පස්සේ එතුමාගේ නිකුත් කරපු මේ මෛත්‍රී පාලනයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වී වලට රුපියල් 50ක සහතික මිලක් දෙන්නම් කියලා තිබුණා. හැබැයි ප්‍රායෝගිකව ඒ වී වලට ලැබෙන සහතික මිල පහුගිය අවුරුදු 1කමාර තුල හම්බුනේ නැහැ. ඒක විසින් අපි දැක්ක ගොවියට පෝලිං වල ලොරි පෝලිං තියාගෙන අත්ඇක්ටර වල ලොරි වල වී මලු පෝලිමේ තියාගෙන ඉන්න සිද්ධ වුණා වී ටික විකුණ ගන්න. මේක අඩුම ගානේ ආණ්ඩුව පෞද්ගලිකංශයත් එක්ක තරඟකාරී ලෙස මේ වැඩේ කරන්න තිබ්බා ආණ්ඩුවට. ආණ්ඩුව නිසි ලෙස මේක කල්පනා කරේ නැහැ. ආණ්ඩුව කළේ මොකද්ද? පෞද්ගලික අංශයට අඩුම ගානේ ආණ්ඩුව වී වලින් 5%ක් මිලදී අරගෙන තිබුණා. ආණ්ඩුව වී වලින් 5%ක් ගත්තා නම් ඒක කුඩා මෝල් හිමියන්ට ඒ වගේම මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ලබා දුන්නා නම් ඒ 5%ේ වී ප්‍රමාණයත් එක්ක යම් කිසි විශාල ව්‍යාපාරිකෝ අපි දන්නවා වී වල ව්‍යාපාරිකෝ 5 දෙනෙක් තමයි තරංකාරී ලෙස මේ වෙළඳපොලේ ඒකාධිකාරයේ තියාගෙන ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව ඒ ගත්ත 5%ේ පංගුව කුඩා පරිමාණයේ මෝල් හිමියන්ට සහ මහා පරිමාණයේ මෝල් හිමියන්ට ලබා දීලා තිබ්බනම් මීට වැඩි තරංකාරී මිලදී ගැනීමකට සහ හාල් වල මිල පාලනය කිරීමකට යන්න තිබුණා. හැබැයි අවාසනාවකට විදිහට ආණ්ඩුවේ ගත්ත වී විකුණුවේ මහා මෝල් හිමියන්ට ඒක විසින් 5 දෙනෙක්ගේ හාල් ඒකාධිකාරයකට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් යටත් වුණා. ජනාධිපතිතුමාගේ සොහොයුරා ඇතුළු 5 දෙනෙක්ගේ හාල් ඒකාධිකාරයකට සම්පූර්ණයෙන්ම යටත් වෙන්න සිද්ධ වුණා. එපමණක් නොවේ වී ගොවිය එක පැත්තකින් අධෛර්යමත් කිරීමෙන් දැන් පොහොර සානාධාරය දෙන්නේ නැතුව වතු ටික වෙලාවට දෙන්නේ නැතුව කෘෂි කර්මාන්තයට අවශ්‍ය නිසි මග පෙන්වීම දෙන්නේ නැතුව බීජ ටික වෙලාවට දෙන්නේ නැතුව ඒ වගේම වී වලට සහතික මිලක් දෙන්නේ නැතුව ගොවිය සම්පූර්ණයෙන් අධෛර්යමත් කළා විතරක් නෙවෙයි ආණ්ඩුව පහුගිය කාලේ පී හැරිසන් ඇමතිතුමා වී අතිරික්තයක් තියනවා කියලා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් සත්ව ආහාර සඳහා විකිණීමට කටයුතු කළා. හැබැයි මේ ඇති වුණු ජනතා විරෝධය හමුවේ ඔහුට විකුණ ගන්න පුළුවන් වුණේ මෙට්‍රික් ටොන් 90,000කට ආසන්න ප්‍රමාණයක් තමයි. ඔහුගේ ඌමනාව තිබ්බා සැබෑලෙසම මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් විකිණීම සඳහා. හැබැයි ඒ ජනතා විරෝධයත් එක්ක 90,000කට තල්ලු වෙන්නුයි. දැන් වී මෙට්‍රික් ටොන් 90,000ක් කියන්නේ ආසන්න වශයෙන් හාල් මෙට්‍රික් ටොන් 60,000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. දැන් මේ සත්ව ආහාර වලට දීපු වී වලින් මෙට්‍රික් ටොන් 60,000ක් පමණ වී නිෂ්පාදනය කරන්න හාල් නිෂ්පාදනය කරන්න තිබේවා. දැන් ආනයනය කරන්න මෙට්‍රික් ටොන් කීයද? 10,000යි. සත්ව ආහාර නිපදවීම සඳහා මේ වී නිකුත් නොකර තිබුණා නම් අපිට ඉතුරු වෙනවා හාල් මෙට්‍රික් ටොන් 60,000ක් පිටකටින් ගේන්න සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් නියඟේ පිටින් දාලා ගේන්න හදනවා 10,000. ඒක තමයි අපි මේ කිව්ව ආණ්ඩුවේ කලමනාකරණයේ ප්‍රශ්නය. 60,000 හාල් මෙට්‍රික් ටොන් ඉතුරු කරගන්න තිබ්බ අවස්ථාව සත්ව ආහාර වලට දීලා පිට කටින් මෙට්‍රික් ටොන් 10,000ක් ගේන්න කල්පනා කරන ආණ්ඩුවක් මේක. ඒ විතරක් නෙවෙයි. පහුගිය කාලේ ආණ්ඩුව රුපියල් මිලියන 13,000කට වැඩි ප්‍රමාණයක් එක් කම්පැනියකට ප්‍රීමා සමාගමකට සහනාධාරයේ පිටි පාන් පිටි සහනාධාරය ලබා දුන්නා. රුපියල් මිලියන 13,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ සමෘද්ධි ලාභීන් සඳහා වර්ෂයකට වෙන් කරන මුදල් හා සමාන ප්‍රමාණයක් තමයි මේ වෙන් කරේ. ඒක විසින් මොකද්ද වුනේ? 2013 වර්ෂයේ 2014 වර්ෂයේ මෙට්‍රික් ටොන් 750,000ක තිබුණු පාන් පිටි පරිභෝජනය 2016 වර්ෂයේ මෙට්‍රික් ටොන් මිලියන 1.4 දක්වා වැඩි වුණා. මෙට්‍රික් ටොන් මිලියන 1.4 දක්වා වැඩි වුණා මේ සහනාධාරය ලබා දීම. ඒක 2013 වර්ෂයේ 110 සිට තිබුණු සමාන ඒකක 110 115 අතර තිබුණු
एक पुद्गल सहल परिभोजने महिंद्र राजपक्ष मेत्तुमाय काले एक के कसी तीह दक्वा वेडि कला ए पांपिटी परिभोजने अडु किरीमें दैन अपे सौख्य मेत्तुमा बोनवन रोग गैन कथा करनवा गोडाक देवल गैन कथा करनवा एवट मूलिक हेतुव तमयि पांपिटी परिभोजने एदा महिंद राजपक्ष मेत्तुमाय काले हाल परिभोजने वेडि कला एक के कसी दहय सिट एक के कसी तीह दक्वा एनं करन्न तिब्बे පාම්පිටි සඳහා දෙන සහන ආධාරය කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අඩු ණය පොලි පහසුකම් වශයෙන් ලබා දීලා ප්‍රධාන මෝල් හිමියන් සමග තරඟකාරී වෙළඳපොළකට ගෙනියන එක. හැබැයි අවාසනාවකට ඒක කරේ නැහැ. හාල් වලට දෙන්න ඕන ඉඩ පාම්පිටි වලට දුන්නා. දීමෙන් අද පාම්පිටි පරිභෝජනය වැඩි වෙලා තිබෙන එක පැත්තකින් හාල් පරිභෝජනය බරපතල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා ඒකාධිකාරයකට යටත් වෙලා තියෙනවා. කියන්නේ අර්බුදයක් ආපු වෙලාවේ ඒ අර්බුදය පිළිබඳව කතා කිරීම නෙවෙයි අර්බුදය කලින් දැකලා ඒකට පිළියම් සකසන්න ඕනේ දැන් ආණ්ඩුව තමන් ළඟ මෙට්‍රික් ටන් ලක්ෂ 10ක් තියාගෙන පිටකටින් 10000ක් ගේන්න හදන්නේ ඒ නිසා ඊටාම පැහැදිලි මේ ආණ්ඩුවේ අදූරදර්ශී ප්‍රතිපත්තිය කෘෂි කර්මාන්තය ගැන තිබෙන වී නිෂ්පාදනය ගැන තිබෙන අදූරදර්ශී ප්‍රතිපත්තිය තමයි අද මේ හාල් අරමුදේට රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්පතට විනාශකාරී අන්දමේ මේ බත්පතට කෙලවන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුවපත් වෙලා තිබෙනවා. එනිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට ජනතාවගේ ප්‍රධාන ආහාර වේලත් එක්ක සෙල්ලම් කරන්න එපා. ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. වහාම කෘෂිකර්මයේ සඳහා වැදගත් වැඩපිළිවෙලක් හදන්න වී නිෂ්පාදක ආරක්ෂා කිරීම සඳහා වහාම වැඩපිළිවෙලක් සකසන්න. ප්‍රමාද වී හෝ ආණ්ඩුවට ඒකට ප්‍රවේශයක් ගන්න පුළුවන්. මොකද අපි දන්නවා 2015 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2016 117.9 කින් වී වගාව කඩා වැටුණා. මේකට වග කියන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යවරයා. මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. ඒ නිසා වී වගාව කඩා වට්ටලා හාල් අර්බුදයක් ඇති වුණා කියලා ඒකට පිටවටින් හාල් අපනයින් ආනයනය කළා කියලා කිසිසේත්ම මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ. අපි වහාම වී වලින් නැවත ස්වයංපෝෂිත විය යුතුයි.